ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සෙල්ලම් කරලා එතන පෙන්වන දක්ෂතාවත් එක්ක අපි තරගාවලියේ ඉස්සරහට යන්න නම් අපි ඉන්න කාණ්ඩයෙන් පළවෙනි කණ්ඩායම් දෙක අතරට යන්න ඕනා. මෙතෙන්දී අපේ කාණ්ඩේ අපිට හමු වෙන ප්‍රතිවාදීන් තමයි නැමීබියා කණ්ඩායමත්, නෙදර්ලන්ත කණ්ඩායමත්, එක්සත් අරාබි කණ්ඩායමත්. මේ කණ්ඩායම් තුනත් එක්ක සටන් කරන්න කලින් සිම්බාබ්වේ කණ්ඩායමත්, අයර්ලන්ත කණ්ඩායමත් එක්ක අපිට පුහුණු තරග දෙකකුත් සෙල්ලම් කරන්න අවස්ථාව තියෙනවා. ඒ තරග සෙල්ලම් කරලා ඔක්තෝබර් මාසේ 16 වෙනිදා අපි මුලින් නැමීබියා කණ්ඩායම එක්ක තරගයට මුහුණ දෙනවා. ඊට පස්සේ 18 වෙනිදා UAE කණ්ඩායම එක්කත්, 20 වෙනිදා නෙදර්ලන්ත කණ්ඩායම එක්කත් තරග වදින්න තමයි නියමිත වෙලා තිබෙන්නේ. මේ තරගවල ප්‍රතිඵල එක්ක තමයි අපි ගෲප් වටේ මොන කණ්ඩායම එක්ක සෙල්ලම් කරනවද කියලා තීරණය වෙන්නේ. සුදුසුකම් ලැබීමේ වාරයේ අපි ඉහළම දක්ෂතාව පෙන්නලා අපේ කාණ්ඩේ අංක 1 කණ්ඩායම් විදිහට ඉස්සරහට ගියොත් අපිට මුණ ගැහෙන්නේ ඕස්ට්‍රේලියා තනතිලි හොඳට හුරු සත්කාරක ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායම. ඔස්ට්‍රේලියාව ගෙදර වගේ හුරු ලෝක කුසලාන තරගාවලිවල මෑත කාලේ පෙරලිකාර කණ්ඩායමක් විදිහට ඉන්න වත්මන් T20 තරග රටාවේ ලෝක කුසලාන අනුශූරතාවයේ දිනාගත්ත නවසීලන්ත කණ්ඩායමක්. T20 තරග රටාවට වඩාත් ගැළපෙන භයානක ප්‍රහාරකයන් ඉන්න වත්මන් එක්දින ලෝක ශූරයන් වන එංගලන්ත කණ්ඩායමත් තමන්ගේ දවසේදී ඕනෑම පෙරලියක් කරන්න පුළුවන් විශ්වාස කරන්න බැරි අෆ්ගනිස්තාන කණ්ඩායමත් සුදුසුකම් ලැබීමේ තරගවල බී කාණ්ඩේ දෙවැනි ස්ථානය ගන්න කණ්ඩායමත් කියන කණ්ඩායම් පහ. අපි සුදුසුකම් ලැබීමේ තරගවල දෙවෙනි කණ්ඩායම් විදිහට ඉස්සරහට ගියොත් අපිට හමු වෙන්නේ අපි ආසියානු කුසලාන තරගාවලියේදී පරාද කළ පාකිස්තාන කණ්ඩායමත්, ඉන්දියා කණ්ඩායමත්, බංග්ලාදේශ කණ්ඩායමත්, ලෝක කුසලාන තරගාවලියවල අවාසනාවන්ත කණ්ඩායමක් විදිහට ඉන්න දකුණු අප්‍රිකා කණ්ඩායමත්, සුදුසුකම් ලැබීමේ වටේ බී කාණ්ඩේ ශූරතාවයේ දිනා ගන්න කණ්ඩායමත් කියන කණ්ඩායම් පහ. ඉතින් බැලු බැල්මට අපිට සුදුසුකම් ලැබීමේ වටේ දෙවෙනි කණ්ඩායම් වෙලා එන එක තමයි ලේසි. හැබැයි අපේ කණ්ඩායම ලේසි දේ කරන කණ්ඩායමක් නෙමෙයි කියලා ආසියාන් කුසලානේදී පෙන්වුවා. ආසියාන් කුසලාන අවසන් තරගයට කලින් පාකිස්තාන කණ්ඩායම එක්ක තරගේ කාසිවාසි දිනලා මුලින් පහර දීලා දිනන්න පුරුදු වුණා නම් හොඳයි කියලා විචාරකයන් කියද්දී දසුන් ප්‍රමුඛ අපේ කණ්ඩායම කලේ අවසන් තරගේ මුලින් පහර දීලා දිනලා පෙන්නපු එක. ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේදී පරාද වෙලා ඉස්සරහට යන්නේ නැතුව අපරාජිතව ඉස්සරහට යන්න අපේ කණ්ඩායම උත්සාහ කරයි. මේ ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.